ගණනාවක් මේ වේදිකාවට ඇවිල්ලා ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසයක් මේ ජනතාවට ජාතික ජන බලවේගය කෙරෙහි එකතු වීම සඳහා කරන මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. ඔවුන් අපිට සම්බන්ධ වීම පිළිබඳව මේ අවස්ථාවේ ඔවුන්ගෙන් අවසර ලබා ගන්න. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ බදුල්ල දිස්ත්‍රික්කය මං හිතන්නේ දැන් දශක දෙක තුනක් කාලයක ඉඳන් මේ ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා මේ හැම ගමක් ගානේ මේ යමින් ජනතාව ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් ඒක තමන්ගේ ප්‍රශ්නයක් හා සලකමින් මැදිහත් වෙමින් සෑම පුරවැසියෙක්ගේම එදිනදා දෛනිකව ඇති වෙන ගැටලුවකදී හැකි උපරිම ආකාරයෙන් උදව් කරමින් අපේ ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා වේසක් දරන අපේ සමන්ත විද්‍යාරත් සහෝදරය, ඒ වගේම බලගල්ල සහෝදරය, නන්දන සහෝදරය ඇතුළු මේ බදුල්ල දිස්ත්‍රික්කේ බර කරට අරගෙන වැඩ කරන සහෝදරයන් සහෝදරුන් ගණනාවක් ඉන්නෝ. ඒ සියලු දෙනාගෙන සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන තවසර. මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් රැ වෙලා තිබෙන වෙලාවක තමුන්නාන්සලා අපිට සවන් දෙන්නේ මේ උනන්දුවෙන් අපේක්ෂා සහිත මුහුණුවලින් ඉඳීමින් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික බව. මේසරි චන්දි විශේෂයක් තියෙනවා. මීට කලින් චන්ද කරන්නේ පක්ෂ. එවැනි පක්ෂ විසින් මොකද කරන්නේ? චන්දදායකට කණ්ඩ දෙනවා, චන්දෙ දෙන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා. ජනතාවට බොණ්ඩ දෙනවා, චන්දෙ දෙන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා. කාර්යාලය දාන්න 50,000ක් දෙනවා, කාර්යාලය දාන්න කියලා ඉල්ලනවා. නේද? ඉස්පිරිතාලයට බදවා ගන්නම් කියලා ඇප්ලිකේෂන් එකක් දෙනවා සිරිපාල. නේද? චන්දෙ කරන්න කියලා ඉල්ලනවා. ඉල්ලුවේ නැද්ද? ඉල්ලනවා. එහෙම නැත්නම් බාගෙට ගේ හදලා සිමෙන්ති කුට්ට දෙකක් දෙන්නම් වැඩ කරන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් බාගෙට ගේ තෙමි තියෙනවා නම් ගේ තහඩු දෙකක් දෙන්නම් වැඩ කරන්න කියලා ඉල්ලනවා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ජනතාවට විවිධ දේවල් ඒ ඡන්ද මාසිකහමාරේ බෙදෙමින් වැඩ කරන්න කියලා ඉල්ලනවා. ඒවා තමයි ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාර. අද මොකද වෙලා තියෙන්නේ? අද ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව කරට අරගෙන ඉදිරියට ගෙන යමින් තිබෙනවා. එමනේ විද කවුද මේ ඡන්ද ව්‍යාපාරය කරන්නේ? අපි වගේම මෙතන ඉන්න බොහෝ සහෝදරයන් සහෝදරවරුන් අම්මලා තාත්තලා විශාල වෙහෙසක් දරනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා. වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන්නේ. ත්‍රිවිල්ලයකට නැංගොත් ත්‍රිවිල් රියදුරු මහත්තයා නගිනකොට අහනවා කොහෙද යන්නේ කියලා. බහිනකොට මාලිමාවට හොඳේ කියන්නේ නැද්ද? කියන්න පටන් ගන්න තියෙන්නේ. කඩේට ගියොත් කඩේ මුදලාලි බඩු ටික කිරනවා, කිරන ගමන් කතා කරනවා, කතා කරන ගමන් කියනවා මේ සැරේ වෙනසක් වුණා. අපි නම් මාලිමාවට කියන්නේ නැද්ද? කියනවා. පොදු පුරවැසියන් කාර්යාලය ඇතුළේ මේ වැඩේ කරනවා. බස් එකේ කතා කරනවා, පාටියකට ගිහපුවම කතා කරනවා, දුරකථනයෙන් විදේශගත ඉන්න අය පවා මෙහෙට කතා කරනවා. කතා කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ පළමු අතවට ඡන්ද ව්‍යාපාරයක් ඇදලා තිනවා. පොදු ජනතාව ඡන්ද ව්‍යාපාරයේ මුළු බර කරට අරගෙන දුවන ඡන්ද ව්‍යාපාරය. එහෙම නෙවෙයිද? දැන් අද රැස්වීම ඉවර වෙලා ගෙදර ගිහිල්ලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද පොලට එනකන් නිකන් ඉන්නවද? මොකද කරන්නේ? තව ඡන්ද හදනවා නේද? තව අයට කතා කරනවා, තව අයත් එක්ක මැදිහත් වෙනවා. ඒ නිසා මේක නිකන් ඇතුණු තත්වයක් නෙවෙයි. ජාතික ජන බලවේගය ඉතා සැලසුම් සහගතව අපි දැක්කා මේ රට වෙමින් තිබෙන අනතුර කාලයක් තිස්සේ. අපි දැක්කා අපේ රට ජනතාවට විය හැකි ඉරණම කාලයක් තිස්සේ. කාලයක් තිස්සේ අපි මේ කතාව කිව්වා.
කාලත්තිස ජනතාවට ආරාධනා කරා. හැබැයි අපි මේ රටට වෙන විපත්තියක් දැක්කා, ජනතාවට වෙන ඉරණමක් දැක්කා. හැබැයි මේට අවුරුදු දෙක තුනකට කලින් බලය ගන්න පුළුවන් කෙන නේද විශ්වාසයත් අපි දැක්කා. හරිද? වෙනදා අපි අර්බුදය දැක්කා, ජනතාවගේ ජීවිතයේ වේදනාව දැක්කා. හැබැයි බලය ගන්න පුළුවන් කියලා දැක්කේ නෑ. හැබැයි මේට අවුරුදු දෙක තුනකට කලින් අපි දැක්කා හරි පැහැදිලි ජාතික ජනබලවේගයට බලය ලබා ගැනීම සඳහා එළඹෙන ඕනෑම මැතිවරණකදී අවස්ථාවක් තියෙන බව අපි දැක්කා. දැකලා මොකද කරේ අපි? හැබැයි අනිත් අය මොකද කරේ? ඒගොල්ල සුපුරුදු විදියට මේ බලමාරු වෙයි කියලා කල්පනා කර කර හිටියා. මොකද සුපුරුදු විදිය? රනිල් ඉන්නවා, රනිල් පෙරදුනොත් මහින්ද, මහින්ද ඉන්නවා, මහින්ද පෙරදුනොත් රනිල්. ඕකනේ සුපුරුදු. සුපුරුදු සෙල්ලම ජනාධිපති ඉන්නවා, විපක්ෂ නායක ඉන්නවා. ජනාධිපති පෙරදුනොත් විපක්ෂ නායක ජනාධිපති වෙනවා, ජනාධිපති විපක්ෂ නායක වෙනවා. ආයේ මොකද වෙන්නේ? ආයේ ඒ ජනාධිපති පෙරදුනොත් විපක්ෂ නායක ජනාධිපති වෙනවා, අර හිටපු ජනාධිපති විපක්ෂ නායක වෙනවා. ඕමනේ දාවේ සජිත් ප්‍රේමදාසත් ඔහොම කල්පනා කර කර හිටියා. දැන් ඉතින් ජනාධිපති ගෝඨාභය, ජනාධිපති ගියාට පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හරිද? එයා ඉතින් විපක්ෂ නායක. එයා හිතාගෙන හිටියා මොකද්ද? මේක දැන් වෙනද චක්‍රේ වෙනද සූත්‍රයේ අනුවම එයාගේ ඔළුවට මේක කඩාපාත් වෙයි කියලා. එයා ලෝකේ නැති ඒවා කිය කිය, ලෝකේ නැති ඒවා කර කර හිටියා. ජාතික ජනබලවේගය අපි ඉතා සලසුන් සහගතව මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල සකස් කිරීම සඳහා කමුටු 34ක් 35ක් පත් කරා. පත් කරලා ගම්වලට ගියා. ඒ අය මුණ ගැහුණා. රටේ තියෙන සම්පත් දෙස බැලුවා. ලෝකයේ තිබෙන ආර්ථික ප්‍රවණතාවයන් ගැන කල්පනා කරා. ලෝකයේ අනාගතේ ලෝකය ගැන හදලා තියෙන පුරෝකතනයන් ගැන කල්පනා කරා. කල්පනා කරන්න අපි රට ගොඩනැගීමට සමත් වෙන ඉතාමත් ශක්තිමත් පිටු 230 ගණනකට තියෙන මැතිවරණ ප්‍රකාශනකුත් හදන වැඩපිළිවෙලකුත් ඉදිරිපත් කරා. වැඩි ඊට පස්සේ රට බාර ගන්න පුළුවන්, රට හදන්න පුළුවන් කණ්ඩායම ඒ විෂයම් බාර දීලා අධ්‍යයනය කරන්න, අධ්‍යක්ීම් එකතු කරගන්න, අනිත් අය එක මුණ ගැහෙන්න, සාකච්ඡා කරන්න, තමන්ට පැවරන වගකීම් ඉටු කිරීම සඳහා දැනුම එකතු කරගන්නත් කියලා ඇයි ආණ්ඩුව ගත්තා වැඩේ කරන්න පුළුවන් කණ්ඩායමක් හැදුවා පිළිවෙලට. ඊට පස්සේ කිව්වට මම එකට උනේ හොඳේ. ගම්මල අපේ සමාජිකයන්ට කිව්වා දැන් බොඩක් විට අපිට චෝදනාවන් එනවා, සහෝදර ඔයගොල්ලෝ කොළඹ ඉනවා, නගරේ ඉන්නවා, හැබැයි ගමේ නෑ. එහෙනම් අපි කිව්ව මොකද්ද? හැම ග්‍රාම සේවා වසමකම කොට්ටා සභාවක් හදන්න. ඒ වැඩේ කරගෙන ආවා. හදලා නෙදින්නේ, හදලා තියෙන්නේ. ඒ වැඩේ කරගෙන එතෙන්දී අපි කිව්වා අමේ තියෙන වார்த்தාව ඒකද මොකද්ද? ඒක හැදුවා. හදලා මොකද කරේ? අනිත් පාක්ෂිකයන් හම්බ වෙන්න කිව්වා. ඒගොල්ලෝ දිනා ගන්න කිව්වා. ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න කිව්වා. ආවා. ඊට පස්සේ නීතිඥ සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකතු වුණ, ව්‍යාපාරිකයන්ගේ එකතු වුණ, ඉංජිනේරුවන්ගේ එකතු වුණ, ගොවි ව්‍යාපාරය වැඩ කරන දීවර ව්‍යාපාර, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, තරුණ ව්‍යාපාර, මේ ඔක්කොම හදාගෙන ඇවිල්ලා ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අද ජාතික ජන බලවේගය හදලා තියෙනවා. අරගොල්ලෝ ඒගොල්ල පුරුදු සෙල්ලම. ඒගොල්ලෝ හිතුවා මේ සැරේ ඡන්ද මාසික අමාරු ඇවිල්ලා ගේම ගහන්න පුළුවන් කියලා. නේද? එහෙම නේ ඒගොල්ලෝ කරන්නේ. ඡන්ද මාසික අමාරු බහිනව, ලොකු රත පෙළපාලියකින් එනවා, ඇඟලි 3-4ක මුදු දාගෙන තියෙනවා. නේද? දාර එක එක මුදු දාන් තියෙනවා. බේස්ලට් වගේ කඹ, නේද? කඹ වගේ බේස්ලට් බැඳගෙන ඉන්නවා. අවු කණ්ණාඩි දාලා ගමෙන් බහිනකොට කට්ටි හිතුවලු ඉස්සර අපි රට පාලනය කරන්න උත්තමයා එනවා කියලා. හැබැයි ඒගොල්ලෝ එන්න කල්යනකොට අපි මොකද කරලා තියෙන්නේ? මහජනයගේ ධනෙ හොරකම් කරලා නාස්ති කරලා එකතු කරගෙන තියෙනවා. ජනතාව එදා බහිනකොට හිතුවා උත්තමයෙක් කියලා, අද බහිනකොට පට්ට හොරෙක් කියලා වැඩේ හදලා තිබ්බේ.
හරිද? දැන් අන්තිම මාසෙක අමර මුකුත් කරගන්න බෑ. දැන් කියනවා අන්තිම සතිය මොනවා කරන්නද? දැන් ආයෙකල පටන් අරන් තියෙන මොකද්ද? තාම රනිල් සජිත් සාකච්ඡාවේ නෑ. අවංකව කියන්න බෑ. දෙන්න අතර ගැටුම ලොකුයි. හැබැයි දෙවෙනි පෙළ කට්ටිය දැන් එකිනෙකා කතා කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මාර වැඩේ වින්ද යන්නේ. ජාතික අපි දෙගොල්ල බෙදිලා ඡන්දෙ ඉල්ලුවා. අපි හිතුවා බෙදිලා දිනන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි නොසිතූ විදියට ජාතික ජන බලවේගයෙන් නැගිටමින් තියෙනවා. අපි බෙදිලා හිටියොත් අපි දෙගොල්ලම අමාරුයි. ඒ නිසා එකතු වෙන්න බැරිද කියලා කතා. මද්දුබ බණ්ඩාරට මේ පැත්තෙන් කෝල් වෙනවා. අර පැත්තෙන් මේ පැත්තේ සාගල රත්නායට කෝල් වෙනවා. දැන් දෙගොල්ල කතා. අපිට කියන්න තියෙන මොකද්ද? දැන් පරක්කුයි. Too late. වැඩේ ක්ලෝස්. හරිද? ඒගොල්ලෝ එහෙම කරමින් ඉන්නේ. ඊට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහ සලසුමක් හදලා තියෙනවා. අන්තිම සතියේ සල්ලි තොග ගරම් වියදම් කරලා ටීවී වල දැන්වීම් දාන්න. ඕගොල්ලෝ දන්නේ 88, ඕගොල්ලෝ දන්නේ 89. අලුත් තරුණ પરම්පරාවට පෙන්නේ මෙන්න විදුහල්පතිවරු, මෙන්න හාමුදුරුවරු කියලා දැන්වීම් හදන්න බාර දීලා තියෙනවා. නෑ නෑ, දැනට දැන්වීම් හදන්න. ටීවී වල දාන්න, පත්තර වල දාන්න හදලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? හදන්න බාරගත්තු කෙනා මට කතා කරලා කියනවා මෙහෙම වැඩක් වෙනවා බදුල්ල ගිහිල්ලා කියන්න කියලා. ඒකයි මම කිව්වේ විශේෂයෙන්. හරිද? ඒකයි මෙතන තියෙන්නේ. දැන් ඔක්කොම නේද හිතා ගන්න බෑ. ඊට පස්සේ දැන් අවලාද පටන් අරගෙන තියෙනවා. එකක් රනිල් වික්‍රමසිංහ අපිට විරුද්ධව ඉදිරිපත් කරන ප්‍රධානම කරුණු දෙක. මොකක්ද එකක්? රට වැටිච්ච වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මටත් ආරාධනා කරාලු, ආණ්ඩුව බාරගන්න මම හැංගුණාලු කියනවනේ. කියනවනේද? එයා රැස්වීම 4-5 තිබ්බේ, ඔය 4-5 කියනවා. මම හිතුවා ඉතින් මේක අද කියලා හෙට නතර වෙයි. නෑ, මේක කියනවා. තවත් කියනවා සමහර අය ගමේ ඉන්න අයත් හිතන මේක ඇත්ත කියලා. මම රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා කොයි හරි වෙලාවක මට හෝ අපේ ව්‍යාපාරයට ආණ්ඩුව බාරගන්න කියලා ගෝඨාභය කතා කරලා කිව්ව එක, ගෝඨාභය ආරාධනා කරපු එකක් මොකක් කරි දුරකථනමතුමක් ලියුමක් සාකච්ඡාවක් මුණ ගැසීමක් කොතනක හරි පෙන්නඳ. බොරු කියන්න එපා රනිල්. රනිල් බොරු කියන එක අපි දන්නවා. හැබැයි වා දැන් ජනාධිපති ඔයාගේ මේ අසත්‍ය, ඔයාගේ මේ බොරු නේද? ඔයාගේ ජනාධිපතිකමට තරම් නොවේ. එක එක දෙක දෙක යා කියනවා. මේක හැමදාම කියපු කතා. හොඳේ ඒගොල්ලෝ හැමදාම කියනවා ඒගොල්ලෝ නැත්තම් රට අනතුරේ වැටෙනවා කියලා. මතකද මහින්ද රාජපක්ෂ එක කාලයක් කිව්වා එයා දිනුවේ නැත්තම් අපේ උසස් හමුදා නිලධාරීන් අරන් ගිහිල්ලා විදුලි පුටියේ වාඩි කරවනවා කිව්වා. මතකද? එහෙම නැත්තම් කිව්වා මහින්ද රාජපක්ෂ පෙරදුනොත් මහින්ද රාජපක්ෂ විදුලි පුටියේ වාඩි කරවනවා කිව්වා. ජනතාව මොකද කරන්නේ? මොනවා වුණත් ඉතින් නේද විදුලි පුටිය වාඩි කරන්නේ කොහොඳ නැහනේ කියලා ආරක්ෂා කරන්න ඡන්දෙ දෙනවා. බොරු කියන්නේ හොඳේ. ඊට පස්සේ කියන පටන් ගත්තා මොකද? මහින්දාවේ නැත්තම් ජාතිය අනතුරුයි. දා ජාතිය බේර ගන්න නම් මහින්දෙන්න ඕන. බයක් හදනවා. මහින්දාවේ නැත්තම් රට අනතුරුයි. බයක් හදනවා. ද රනිල් වික්‍රමසිංහ බයක් හදනවා. මොකද්ද? රනිල්ලාවේ නැත්තම් ගෑස් අනතුරුයි. ගෑස්. හරිද? කියනවා නේද? රනිල්ලාවේ මන්දක මෙයත් කියනවා රනිල්ලාවේ නැත්තම් ගෑස් සිලින්ඩර් පුපුරනවලු. කියනවනේ රනිල් වික්‍රමසිංහ නේද? ඒවා පුපුරන ගෑස් ගෙනලා දුන්නේ ඔයගොල්ලෝ ගාව ඉන්න අය. ජනතාවට පුපුරන කතාව මතකයි නේද? එයා කියනවා එයා වෙ නැත්තම් ගෑස් සිලින්ඩරේ පුපුරනවා. එදා රනිල් කිව්වේ, එදා මහින්ද කිව්වේ මොකද්ද? එයා වෙ නැත්තම් ජාතිය අනතුරුයි. එයා වෙ නැත්තම් රට අනතුරුයි. ආයි රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? එයා වෙ නැත්තම් ජාතික ජන බලවේගය ආවොත් රට වැටෙනවලු.
කොහටද වැටෙන්න තියෙන්නේ? ණය ගෙවා ගන්න බැරි රට. ලෝකෙන් ණයක් දෙන්න නැති රට. තරුණයන්ට රස්සාවක් හොයා ගන්න රට දාලා යන්න සිද්ධ වෙලා තියෙන රට. දරුවට කිරි වීදුරුවක් දෙන්න අමාරුවෙන් සිද්ධ වෙලා තියෙන රට. භාණ්ඩ ටිකක් මිලදීගෙන හොඳ පෝෂදායී ආහාර වෙලා ගන්න බැරි රට. ඉස්පිරිතාලට ගියොත් බෙහෙත් ටික නැති රට. බෙහෙත් ගන්න ෆාමසිට ගියොත් මිලදී ගන්න බැරි රට. මොනවද වෙලා තියෙන්නේ? වෙන්න පුළුවන් හැමදේම වෙලානේ තියෙන්නේ. කොහෙද වැටෙන්නේ තියෙන්නේ? ජනතාව ඇඳෙනුත් බිමට වැටිලා පැදුරට නේද? පැදුරට වැටිලා පැදරුණුත් බිමට වැටිලා. රනිල් කොහෙද හලෝ මේක තව වැටෙන්න තියෙන්නේ. මතක තියාගන්න. තමුනාසල මේ රට වැට්ටුවා. අපේ රටේ අද අපි හිර වෙලා තියෙන ලොකුම ණය මම කියන්නේ. සාමාන්‍යයෙන් දිවිපාර්ශ්වීය ණය රට රටවල් වලින් ගන්න ණය ඒවා ඒ තරම් ලොකු පොලියට තියෙන ණය නෙවෙයි. පොලිය අඩුයි, ගෙවන කාලය දිගයි. තව ණය ගන්න මොනවද? බහුපාර්ශ්වීය ණය. ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් වගේ බහුපාර්ශ්වීය ණය. ඒවත් ගොඩක් සහන ණය. කාලය දිගයි, පොලිය අඩුයි. ඒව රටක් හරියට යොදවනෝ නම් ඒව රටකට ප්‍රතිලාභ තියෙන ණය. ඒ ණය අරගෙන හොඳට සංවර්ධනය කරන්න පුළුවන් රටක්. ඇයි? ණය පොලිය අඩුයි. කාලේ සමහරව ගෙවන්න තියෙන අවුරුදු 40. ගෙවන්න පටන් ගන්න තියෙන අවුරුදු 10ක විතර පස්සේ. ඒ වගේ ණය රටට හොඳයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද කරේ? වෙළඳපොළට ගිහිල්ලා ණය ගත්තා. මහින්දත් ගත්තා. දෙන්නම එකතු වෙලා වෙළඳපොළට ගිහිල්ලා ණය ගත්තා ඩොලර් බිලියන 15මාරක්. හරිද? ඒ ණය පොලිය අවුරුදු 106යි 7යි. ගෙවන්න ඕන අවුරුදු 5න් 10යි. වැඩි පොලියට අඩු කාලෙන් ගෙවන්න ඕන ණය ගත්තා. ඒ ණය වලින් ඩොලර් බිලියන 3මාරක් මහින්ද ගත්තා. ඩොලර් බිලියන 3ක් මහින්ද ගත්තා. 12මාරක් රනිල් ගත්තා. අර ගත්තු ඩොලර් බිලියන 3 ගෙවලා ඉවරයි. අද අපි ගෙවා ගන්න බැරි ඩොලර් බිලියන 12මාරම රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. හරිද? ඒව නිකන් රටවල් වලින් ණය දෙනකොට ව්‍යාපෘති වලට. මේක ව්‍යාපෘතිමේ කෑස් කෙලිම සල්ලි. ඩොලර් බිලියන 12මාර අද ගෙවා ගන්න බැරුව තියෙනවා. මේ ගෙවා ගන්න බැරි ණය ඔක්කොම රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. එයා අපිට ඇවිල්ලා කියනවා ඒ රට මේ රට බේර ගන්න බැරි ආවේ. එයා නිසා මේ රට දුවන්නේ නැහැ. එයා නිසා තමයි, එයයි මහින්දයි ඒගොල්ලෝ නිසා තමයි රට මෙතෙන්ට වැටුනේ. දැන් බලන්න මේ රටේ ජනතාව හිතුවා යුද්ධය ඉවරුනාම රට ගොඩ යයි කියලා. යුද්ධ ඉවරුනේ කවද්ද? 2009. අද 2024. අවුරුදු 15යි. මේ අවුරුදු 15න් හරියටම මහින්ද රට පාලනය කරලා තියෙනවා අවුරුදු 7මාරක්. රනිල් රට පාලනය කරලා තියෙනවා අවුරුදු 7මාරක්. එහෙනම් අපේ රටේ යුද්ධය නම් හේතුව තිබුණේ දැන් අවුරුදු 15න් 7මාර මේ දෙන රට පාලනය කරා. එනිසා මේ රට වැට්ටුවේ රනිල්ලා. ජනතාවට කණ්ඩ නැති ජීවිතයක් උරුම කරේ රනිල් වික්‍රමසිංහලා. හරිද? ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඔයා මේ රට වැට්ටීමක් ගැන කතා කරන්න එපා. ඕගොල්ලෝ රට වැට්ටීමේ කප්පිත්තෝ. ජාතික ජන බලවේගය අපි එන්නේ වැටුණු රට නැගිටවීම සඳහා තමයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙතන ආණ්ඩුව ඉන්නන්නේ. වැඩි ඈතකට ඔන්න මේ අවුරුදු 15 ඇති. යුද්ධ ඉවරලා අවුරුදු 15ක් නේ. මොකද උනේ? යුද්ධේ තියෙන තත්ත්වයටත් වඩා රටද වෙච්ච දේ නේද භයානකයි. නිසා ඒගොල්ලෝ රට වැට්ටුවේ. අපි රට ඉල්ලන්නේ මේ රට හදන්න. හදනවා. හරිද? ඒ වගේම රට හදන්න අපි පියවරෙන් පියවර පටන් ගන්නවා. අපේ රටේ දේශපාලනය ගැනයි දේශපාලකයෝ ගැනයි ජනතාවට තියෙන්නේ අප්‍රසන්න භාවය, පිළිකුල නේද? ඉස්සර අවුරුදු 14 5කට කලින් මන්ත්‍රීවරුන්ට ගරු කරා.
ඇමතිවරුන්ට ගරු කරා. හැබැයි ඒත් දන්නේ නැති කාලේ මේවා සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ආවා, Facebook එන්න පටන් ගත්තා, ඒගොල්ලන්ගේ කතා වෙනදා වඩා එළියට එන්න පටන් ගත්තා, පාර්ලිමේන්තුවේ ගහන ඒවා පෙන්වන්නට පටන් ගත්තා, මිරිස් කුඩු ගේන ඒවා පෙන්වන්නට පටන් ගත්තා, පාර්ලිමේන්තුවේ එහෙට පණිනවා මෙහෙට පණිනවා පේන්න පටන් ගත්තා, කතානායකට පරුස වචනෙන් පණිනවා පේන්න පටන් ගත්තා නේද, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට නේද මෙහින් අර පිස්සු මෑන් කියන ඒවා තීරුම් ගත්තා නේද, ජනතාවට මොකද උනේ වෙනදට වඩා මන්ත්‍රීවරු පේන්න පටන් ගත්තා. පේන්න පටන් ගත්තකොට හිතුවා අපි මේ හිතපු උත්තමයෝ නෙවෙයි. අන්න පේන්න පටන් ගත්තා. හැමදාමත් ඔහොම තමයි අඩු වැඩි ලෙස. හැබැයි මොකද උනේ වෙනදට වඩා මේක පේන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ජනතාවට අපේ රටේ දේශපාලනය පිළිබඳවත් දේශපාලකයන් පිළිබඳවත් පිළිකුලක් ආවා, අප්‍රසන්න භාවයක් ආවා. හැබැයි අපි හරියට තේරුම් ගන්න ඕන දේශපාලනය ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ, දේශපාලනය අප්‍රසන්නයි කියලා හරියන්නේ නැහැ, දේශපාලනය ඈත් වෙලා හරියන්නේ නැහැ. ඇයි? ඕනෑම රටක් ගොඩනංවන්න ඒ රටට දේශපාලනක මත පෙන්වීමක් ඕන. එඳා දේශපාලනය තිත්ත වුණාට, දේශපාලනය අප්‍රසන්න වුණාට, දේශපාලනය පිළිකුල් වුණාට එහෙම අත්තරින්න බෑ. ඇයි? දේශපාලනය ඕන රට හදන්න. එහෙනම් ඕන මොන දේශපාලනද? මේ කැත කිලිටිවුණු ගඳ ගහන දේශපාලන වෙනුවට රටට යහපත් දේශපාලනයක් ඕනා. අන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව අපි නියෝජනය කරන්නේ කැත පරණ අසාර්ථක දේශපාලන වෙනුවට යහපත් දේශපාලන. මොකද දේශපාලන මුළුමනින්ම මහජනයාට සේවය කිරීම, වෙන මොකුත් නෑ. මට මේ වේදිකාවට ගොඩ වැදුණු මේ සියලු දෙනාට තමන්ට කියලා පෞද්ගලික අපේක්ෂාවක් කිසිවක් නෑ. මේ හැම දෙනාම ඇවිල්ලා තියෙන්නේ අපේ රට මේට වඩා හොඳ රටක් බවට පත් කරන්න ඕන, අපේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න ඕන. ඔන්න ඕක වෙනුවෙන් අපි දේශපාලනය කරන්නේ. එහෙම නෙවෙයිද? එහෙනම් මොකද කරන්න ඕන? ජනතාව පිළිබඳ ජනතාව තුළ මේ දේශපාලකයා තුළ දෙන කුකුස ටිකෙන් ටික අයින් කරන්න ඕන. ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? දේශපාලකයා ජනතාවට ආදර්ශ දෙන්න පටන් ගන්න ඕන. එක, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපා හොසි නේද? දෙක, මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍ර හොසි. හොඳද? තුන, ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැත. හතර, ඇමතිවරුන්ගේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. පහ, මන්ත්‍රීවරයා ඇමතිවරයා නොකොට පිටිපස්සේ වාහන හතාට නැත. හය, ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද අහෝසිය. හත, කැබිනට් ඇමතිවරු 25යි ඊට සරිලන නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරුගේ ජාතියක් නැත. දැන් ඔය සම්පත් ඒ ජාති ඇමතිකක් නැත. නැත. ඊළඟ, ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද නැත. විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජනාධිපතිවරු බලාගන්නේද නැත. හොඳද? හොඳද? රටපුරායින් තියෙන ජනාධිපතිවරුන්ගේ මන්දිර වලින් කොළඹ එකක් විතරක් තියෙනවා, අනිත් ඒවා සියල්ල අත්තරිනු ඇත. හොඳ නැද්ද? එතන මොකක් ඉදිරි දේශපාලකයාගෙන ආදරයක් හිතෙනවා, ගෞරවයක් හිතෙනවා, විශ්වාසයක් ඇති වෙනවා. ඉස්සරලම මේ රට හදන්න නම් ඒ නායකත්වයෙන් පිළිබඳ ගෞරවයක් ඕනවා, ඒ නායකත්වයෙන් පිළිබඳ විශ්වාසයක් ඕනවා. කොහොමද රටක් හදන්නේ? රනිල් වික්‍රමසිංහ දැකපුවාම මහා බැංකුවට ගැහුවා නැද්ද කියලා මතක් වෙනවා. එතකොට රට වෙනුවෙන් කිසිවක් කරන්න හිතෙන්නේ නැතුව යනවා. හරි, දේශපාලන නායකත්ව ආදර්ශයක් දෙන්න ඕන, පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගන්න ඕන, පුරවැසියන්ගේ ගෞරවය දිනා ගන්න ඕන. එහෙමයි රටක් හදන්න පුළුවන්. එහෙම නෙවෙයිද? ගෙදර සුවා ගෙදර තාත්තා පිළිබඳව දරුවගේ ගෞරවයක් නැත්තම්, දරුවන්ගේ ලෙංගතුකමක් නැත්තම්, දරුවන්ගේ විශ්වාසයක් නැත්තම් ගෙදරක් ගොඩ එන්නේ නැත්නේ. තාත්තා
නාස්තික අර්ථාත්ත කෙනෙක් නම් තාත්ත ගෙදර තියෙන දේපල හොරක කළ බූරු ගහනවා නම් දරුව පවුලම විනාසයිනේ. ඕක තමයි රටට උනේ. ඒ නිසා අපි ඉස්සරලම මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරනවා. අපිට හම්බ වෙන්නේ නිකන් අර උරුලෑව ගියා වගේ පහරක්. එකින් එක සුද්ධ කර ගඳ ගහන වසුරු හෙලලා තියෙන නෙමෙ නිමල්ලා එහෙම නේද? ඒ ඕක සුද්ධ කරන්න ඕනේ නැද්ද? සුද්ධ කරන්න. ඊළඟ මාජනට ඒත්තු යන්න ඕන. මොකද මේ බහන්ඩාගරේට සල්ලි ඉන්නේ හැම සතයක්ම පුරවැසියන් ගෙවන බදු සල්ලි. එහෙම නැත්තම් අපේ සම්පත් සඳහා දෙවන ජාතික සම්පත් මේ හදේ නෙවෙයි. ජාතික සම්පත් සඳහා ගෙවන ලයිසන් ගාස්තු. එන වැලි පර්මිට් එකක් දෙනකොට ලයිසන් ගාස්තුවක් ආණ්ඩුවට එනවා. පතල් පර්මිට් එකක් දෙනකොට ලයිසන් ගාස්තුවක් ආණ්ඩුවට එනවා. ඕකෙන් තමයි බහණ්ඩාගරේට සල්ලි ඉන්නේ. එන පුරවැසියන්ට විශ්වාසයක් හැදෙන්න ඕන. බහණ්ඩාගරේට එනම සතයක්ම පෙරලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යොදවනවා කියන විශ්වාසය ඇති වෙන්න ඕන. අන්න එහෙමනම් වංචාව දූෂණය නාස්තිය නතර කරන ලද රටක් ඕනේ නැද්ද? හදනවා. ඊළඟ වංචා කරන අයට නීතිය අනුව හරියටම දඬුවම දෙනවා. හොරකම් කරපු දේපල පවර ගන්නවා. සිරිපාල ඔයාටත් එක කියන්නේ. එයත් එක බේරගන්න වෙනම ගනුදෙනුවක් වෙනවා. හරි මම ඒ කියන්නේ. එතක බේරගන්න ඕනේ ගනුදෙනුව. තමුනාසලා දන්නවා අපිට සංචාර කර්මාන්තය ඉතාමත් හොඳ යෝග්‍ය රටක්. අපේ රණසිංහ සහෝදරයලා අපි එකතු වෙලා පහුගියද නේද? අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත්. ඒක දිගු කාලයක් කතා. මේ ඇල්ලට ඇවිල්ලා අපේ කතා කරා. ඊට පස්සේ අපේ හික්කඩුවේ ගියා, මිරිස්සේ ගියා. මේ හැම පළාතකම ගිහිල්ලා ඒ අය හම්බ වෙලා සංචාර කර්මාන්ත ගොඩ ගන්න වැඩපිළිවෙලක් ඇදුවා. සාමාන්‍යයෙන් අවුරුද්දට මැලේසියාවට සංචාරක වෙනවා 380,000ක්. සමහර තායිලන්තෙට. තායිලන්තෙට සංචාරක වෙනවා 380,000ක්. මැලේසියාවට ආසන්න වශයෙන් එනවා 250,000ක් විතර. ලංකාවට වැඩිම ඇවිල්ලා තියෙන 2018 123යි. ඇයි සංචාරකයෙක් කෙනෙකුට ඉස්සරලම ඒ රටේ කීර්තිය ගැන බලනවා. හොඳ රටක්ද? අපේ රට ගැන තියෙන මතය මොකද්ද? ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ දඬුවම් ලබනවා. මෛත්‍රීපාල ගෝඨාභය මහින්ද රනිල් හතර දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ වැරදි කරුවෙලා. ජනාධිපතිවරයා අධිකරණ දෙන තීන්දුව පිළිගන්නේ නැහැ. දැන් මොකද්ද? ඒ මාර රටක් තියෙනවනේ බල ලෝකේ. ඒ ජනාධිපතිවරයා අධිකරණය වැරදි කර වෙනවා. අධිකරණ තීන්දුව පිළිගන්නේ. එතකොට ඒ රටට එන්නේ කළු කැලලක්. ඊළඟ විශාලස කාන්තාවන් දූෂණය වෙනවා. ආරක්ෂාවක් නැහැ. ඒ රටට කළු කැලලක්. සංචාරයේ දෙන පිතා කාන්තාවක් ආවා තංගල්ලට. තංගල්ල ප්‍රාදේශීය සභාපතියා ඇය දූෂණය කරලා ඝාතනය කරලා දැම්මා. එතකොට කාන්තාවන්ට රැකවරණයක් නැති රටක්. දරුවන්ට රැකවරණයක් නැති රටක් ඇතිතරම් ප්‍රවෘත්ති වලින් පළවෙනවා. කුඩු පාතාලේ ව්‍යාප්ත වෙච්ච රටක්. කුඩු පාතාලේ ව්‍යාප්ත වෙච්ච රටක්. නීතියක් විනයක් නැති රටක්. නිතරම වාහන අනතුරු සිද්ධ වෙලා මිනිස්සු මියදෙන රටක්. ඒතර කවුරුවත් එහෙද ලංකාවට එන්නේ. පාලකයන් දැස බැලුව ජාත්‍යන්තර ප්‍රවෘත්ති පළවෙනවා. මොකද ජාත්‍යන්තර ප්‍රවෘත්ති? මිනිහෙක් මරලා එල්ලුම් ගහට නියම වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මාත ධූරයක් දරනවා. කොහොමද රට? කොහොමද රට? දැන් අපිත් එක්ක ඉනවනේ දෝ ඔය අර විදේශ ස්ථානාපතිතුමෝ අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කරනකොට අපි එන්න කලින් එයාගෙන විස්තර බලනවා. කොයි රටේද වැඩ කරේ කලින්, ලංකාවට ආවේ කවද්ද, ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද කියලා Google වලට ගිහලා නම ගහපුවාම එනවා. දැන් අපේ රටේ ඇමතිවරුත් එහෙට යනකොට ඒගොල්ලෝ බලනවා. දැන් අපි තුන් ප්‍රසන්න රණතුංග යනවා එංගලන්තේ නිවාස ඇමති හම්බ වෙන්න. ඒ නිවාස ඇමති Google ගිහලා ගහලා බලනකොට ප්‍රසන්න රණතුංග. දැන් ගහන්නකෝ බලන්න. මොකද්ද?
ಅವ್ರದ್ದು ಹತ್ತರಗಟ್ಟೆ ಹಂಗ ಬೆದಲ ಕೋಟಿ ವಿಷಪಾಕ ದಡೆಯಕ್ಕಾಲ ಕೋಟಿ ದೇಹಕ್ಕೆ ವಂದ್ಯಕ್ಕೆ ನಿಯಮವಿಲ್ಲ ಮೊನ್ನೆ ರಾಟ ಅದ್ದಮೀಗ ಏನಿಸ ಹಿಮ ರಾಟಕಟ್ಟು ಸುದ್ದು ಇದು ನೇ ಅಪಿ ನೀತಿಯ ವಿನಯತ್ತಿನ ರಟ ಬವಟ ನೆವತ್ ಶ್ರೀಲಂಕಾವ ರೀಬ್ಯಾನ್ ಕರ್ನವ ಉಸಸ್ ಗಣೇ ರಟ ನೀತಿಯತಿನ ರಟ ವ್ಯವಸ್ಥಾವತಿನ ರಟ ತಾಂತ್ರವಂಟ ರಕವರ್ಣತಿನ ರಟ ದರ್ವಂಟ ರಕವರ್ಣತಿನ ರಟ ಇದೆ ಸಂಚಾರ ಎದಿನಾಯಿಟ ಆರಕ್ಷಾವತಿನ ರಟ ಅನ್ನ ಎತ್ತಕೊಟ್ಟ ಸಂಚಾರಕ್ಕೆ ಇಂಡ ಪಟಂಗನ್ನು ಎತ್ತಕೊಟ್ಟ ಅಪಿ ಇಲಾಖ ಕದಲತಿನೋ ದಿದಾಸ್ ತಿಯವೆಣಕೊಟ್ಟ ಸಂಚಾರಕ್ಕೆ ಲಕ್ಷ ಹತಲಿ ಅಗ್ಗೆಂಡ ದೊಲ ಬಿಲಿನ ಅಟಕ ಆರ್ಥಿಕ ಕದನ್ನು ಹೆಬೆ ಅಪಿ ಬೆಲುವ ಅವೃತ್ತ ಮೇ ಲಕ್ಷ ಹತಲಿಯ ಮೇ ಏರ್ಪೋರ್ಟ್ಗೆ ಇಂಡ ಆವೋ ಏರ್ಪೋರ್ಟ್ಗೆ ಎಲಿಯಟ ಎಂಡ ಪೈದಕ ಅಮರ ತುನಕ್ಕೆನ ಏನ ಮುಗದ ಕರನ್ನು ಮೇ ಏರ್ಪೋರ್ಟ್ಗೆ ಲೊಕ್ಕು ಕರನ್ನು ಲೊಕ್ಕು ಕರಂಡ ವ್ಯಾಪೃತಿ ಅಗ್ಗಿಯ ಅಳುತಿಂ ಪರ್ಯಂತ ದಿಕ್ಕ ಕದಂಡ ವ್ಯಾಪೃತಿ ಅಗ್ಗಿಯ ಏಕಕರೆ ಜಪಾನೆ ತಾಯಿಸೇಕಿನ ಸಮಾಗಮ ವ್ಯಾಪೃತಿಯ ಕರಕರ ಎಣಗಮ ನಿಮಲ್ ಸಿರಿಪಾಲ ಗುವಂತೊಡುಪಲ ಎಮತಿ ಉಣ ಎಮತಿ ವಿಲ ತಾಯಿಸೇ ಸಮಾಗಮ ಪಗಾ ಇಲ್ಲ ಎಮತಿಯ ಪಗಾ ಇಲ್ಲ ಬಸ್ ಏಗಲ್ಲಗಿ ಇಲ್ಲ ಜನಾಧಿಪತಿಯವರಾಟ ಪೈಮಿಲಿ ಕರ ಗೋಟಾಬೇ ವಿಲ ಗೋಟಾಬೆಯ ನಿಮಲ್ ಸಿರಿಪಾಲ ಎಮತಿ ಕಮೇ ಐನ್ ಕರ ನಿಮಲ್ ಸಿರಿಪಾಲ ರಟನಕ್ಕೆ ಬದುಲಟವಿಲ್ಲ ಕಿಯನ್ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಒಯಾವ ಎಮತಿ ಕಮೇ ಐಂಕರ ಐ ಐಂಕರ ಐಂಕರ ಪಸ್ಸಿ ನೆವತ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಗ ಜನಾಧಿಪತಿ ಅರ ಎಮತಿ ಕಮ ಅರ ವಿದ್ಯತಮ ನಿಮಲ್ ಸಿರಿಪಾಲ ದುನ್ನ ಅರ ಗುವನ್ ತೊಟಪಲ ಹತ ಹತ ಹಿಟಪು ತಾಯಿಸೆ ಸಮಾಗಮ ಲಂಕಾವಿಂಗಿಯ ಅದ ಕಾಂಕ್ರೀಟ್ ಕಾನು ನೆದ ಗರಾವೆಟ್ಲಿ ಮಿಂತಿಯನೋ ಯಕಡ ದಿರಮಿಂತಿಯನೋ ಮುಗದ್ದು ಸಂಚಾರ ಕರ್ಮಾಂತ ಇಸರ ಗಣನ ಲೋಕ ಹೆಮ ರಟಕವು ಏರ್ಪೋರ್ಟ್ ಕಡೆ ಬಹಿನ ಕೊಟ್ಟ ಏ ರಟೆ ತರಮ ಪೇಣವ ಹರಿದು ಎಣಿಸ ಮೇಕಾರಿ ವೆದಗತ್ ವ್ಯಾಪೃತಿಯ ಹೆಬೆ ಮುಖದ ಉನೇ ನತರ ಉನ ಮಮ ಮೇ ಲಂಗದಿ ಜಪಾನ್ ಇಟ್ಟಿಗೆ ಇಲ್ಲ ಜಪಾನ್ ವಿದೇಸ್ ರಾಜ್ಯ ಮತ್ತು ಮಹಂಬುಣ ಮಂಗೇವ ಒಬ್ಬತುಮಾಲ ಮೇ ನತರ ವಿಲಾತಿಯನ್ನು ವ್ಯಾಪೃತಿ ಮುಗದ ಕರಣ ಏತು ಮಕ ಇವ ಚಾಂದೆಂ ಪಾಸ್ವೆನ ಅಲುತ್ ಆಂಡು ಅತ್ತಿಕ್ಕ ಏ ಪರಣ ವ್ಯಾಪೃತಿ ಅಲುತ್ ವ್ಯಾಪೃತಿ ವಿಶಾಲ ಪ್ರಮಾಣ ಲಂಕಾವಟ ಗೇಂಡ ಲ್ಯಾಸಿ ಇವ ಅಂದ ಹೆಮ ರಟವಲ್ಲ ಹದ ಮೇಗಲ ರಟ ಹದನ್ನ ಕಲ್ಪನಾ ಕರೇನೆ ಹೆಮ ದಾಮ ಕಲ್ಪನಾ ಕರೆ ಇಗುಲು ಹದಿನ್ ಹೆಮ ದಾಮ ಕಲ್ಪನಾ ಕರೆ ಇಗುಲಗೆ ಪೌಲ ಹದನ್ ಇಗುಲಗೆ ಜ್ಞಾತಿ ಇಂಟಿಕ ಕದಾಗನ್ ಇಂದ ಹಿಟ ಕೋಲ್ಲೆ ಕೂಡ ರಸಾವದಿನ ಸ್ಪಿರಿತಾಲಿ ಇಂದ ಹಿಟ ಗಮಟ ಇಲ್ಲ ಪಾರಟ ಪಾರಟ ತಾರಟಿ ಕದ್ದಾನು ಮುಕುತ್ ನೊಕರವೇ ಇನ್ನೇ ಹೊದೆ ಐ ಮುಕುತ್ ನೊಕರ ಹಿಟ ತೊಡಕಂಕರಂಡು ಬೇನೆ ಮುಕುತ್ ನೊಕರ ಹಿಟ ಬಾಂಡಾಗರೆ ಸಲ್ಲಿ ಇತುರುವೇನು ತೀರವನೆ ಏ ಸಲ್ಲಿ ಎಣ್ಣೋಣ ಪಾರಟ ಪಾರಟ ಆಪು ಹಮ ತಮ ಗಹಂಡ ಪುಲ್ಲ ನೆತ್ತಂಗ ಹಂಡ ಬೇನೆ ಎಣ್ಣ ಸರ್ ಟಿಕ ಟಿಕ ದೇವಲ್ ಕರನು ಕರ್ಲ ಹೊರಕಾಂಕರನು ಹರಿದು ಒಣ್ಣು ದೇಶಪಾಲನಾ ಸಂಸ್ಕೃತಿಯ ನತರ ಕರ್ಣ ಆಂಡುವ ತಮೈ ಜಾತಿಕ ಜನಬಲವೀಗಿ ಆಂಡುವ ಹೆಮ್ಮ ಸತೆ ಅಪ್ಪ ನೆವತ ಯೋಜನ ಆಂಡುವ ಅಪ್ಪಿ ವೇಡಿ ಕರನ್ನು ಒಂದೆದ್ದು 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 ನಿಮ್ಮ ಆಂಡುವ ಕದನ್ನು ಅದನ್ನು ಎದುರ್ ತವ ಅಪಿ ರಟಿತಿನ ಖನಿ ಸಂಪತ್ ಮತ್ತು ಅಪಿಟ ಆರ್ಥಿಕ ಎತ್ತಿನೋ ಹೇಗೆನ ಅಪಿ ಕೂಡ ಆಪರೇಷನ್ ಕಲ್ಲ ತಿಮಿನೋ ಅಪಿಟ ಇಸರಾಟೆ ಅಂಡ ಪುಲುವನ್ ಅಪರಾಟ ವಟೆ ಮಹಮೂದತ್ತಿನೋ ರಟವಡೆ ವಡಿ ಅಟಗುಣೇಕ ಮಹಮೂದತ್ತಿನ ಏಕೆ ಮಹಾದೀವರ ಸಂಪತ್ ಅತ್ತಿನೋ ಎತನ ಅಪಿ ಆರ್ಥಿಕ ಅದಂಡ ಪುಲುವನ್ ಅಪಿಟ ವಿಶೇಷಮ ತೇ ಮತ ಆರ್ಥಿಕ ಅತ್ತಿನೋ ನಿದ ಅಪಿಟ ವಿಶಾಲ ಲೋಕೇತಿನ ಇತಾಮತ್ ರಸವಾತ್ಮ ತೇ ಅಪಿಟ ತೀನೋ ಸರಮ ಗಮ್ಯರಿಸ್ತೀನೋ ಸುಗಂಧಮ ಕುರುದು ತೀನೋ ಅಪಿಟ ಇತಾಮತ್ ಇಸರಾಟೆ ಅಂಡ ಪುಲುವನ್ ರಟ ವಿಶೇಷಮ ಅಪೇ ತೇವತ್ತ ವೆಡಕರಣ ಕಂಕರು ಜನತಾ ವಾಕ್ಯನ್ನು ಇಗುಲು ಅಪಿ ಬಲಾಗನ್ನು ಅವರು ದೆಸೀಯ ದೆಲ್ಲಂಕಾವಟವಿಲ್ಲ ಪರಂಪರಾ ಹತರಪ್ಪ ಹಕಟ ವೆಡಿ ಮೇರಟೆ ಇಪ ದಿನವ ಮೇರಟೆ ತೇವತ್ತೆ ವೆಡಕರಣ ಮೇರಟ್ ಮೇರಟೆ ಮಿಯ ದಿನವ ಮೇ ಮಹಾಪುಲೋಟ ಪಾಸ್ವಿನವ ಹೆಬೆ ಅವ್ರದ್ದು ದೆಸೀಯ ಏಕೆ ಪೌಲ್ ಲಕ್ಷ ಕಾಮಾರಕ್ಕಿನ್ನುವ ತಾಮತ್ ಏಗುಲ್ಲಂಟ ಏಗುಲ್ಲಂಟ ಕೆಲ ಬಿಮ್ಮಂಗಲ ಕೈತಿನೆ ಹೆಬೆ ಇಪ ದಿನ ಅಪೇರಟೆ ನಿದ ಆರ್ಥಿಕೇಕರಣ ತೇವತ್ತೆ ನಿದ ಮೆರೆಂಡಿ ಮೇರಟೆ ಪಶ್ಚಿಣ್ಣಿ ಮೇರಟೆ ಹೆಬೆ ಅವ್ರದ್ದು ದೆಸೀಯ ಗಿಲದಿನ ತಮಂಟ ಕೆಲ ಬಿಮ್ಮಂಗಲಕ್ನೆ ಎನಿಸ ಏಗುಲ್ಲಂಟ ಅಪಿ ಇಡಲ್ಲಬಾದಿನ್ನೋಣ ಏಗುಲ್ಲಂಟ ಗೆಯದ್ದುರ ಕದಾಗಂಡ ಅಪಿ ಪಾಸುಕಂಕದನ್ನೋಣ
ඒක බාර ගන්නවා ජාතික ජනපද විද්‍යාලය. ඒ විතරක් නෙවෙයි. ඒ දරුවන්ට හොද අධ්‍යාපනයක් නෑ. විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් එළියට වැටෙනවා. ඒ දරුවන්ට විතරක් නෙවෙයි රටේම අපි බැලුවා. අපේ රටේ අධ්‍යාපනය තමයි මේ දුප්පත්කමින් ගොඩේන තියෙන ප්‍රධානම ආවත අධ්‍යාපනය. අපි බලපුවාම දුප්පත් නම් ඒ හා සමානම නූගත් වැඩිපුර මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවලා නම් එයා නූගත් මම අපි බැලුවා සංඛ්‍යා ලේකන තියෙනවා මත් කුඩු වලට අබ්බැහි වෙච්ච එකෙන් 74%ක් විතර අටේ පන්තියේ යටි 2021 රිමාන්ඩ් භාරයට පත් වෙච්ච එකෙන් 85%ක් 10 පන්තියේ යටි ඉගෙන අපරාධයි කුඩුයි අතර සම්බන්ධයක් තියෙනවා අධ්‍යාපනයත් එක්ක ඒ නිසා ජාතික ජන බලවේගය අඩු විශාල වෙහෙසක් දරනවා මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න තියෙන අපිට එකම පාර ප්‍රධාන පාර අධ්‍යාපනය හැබැයි අපේ අම්මා තාත්තා කොච්චර මහන්සි වුණත් තමන්ගේ දරුවට උගන්වන්න ප්‍රතිඵල නැහැ සාර්ථක නැහැ මං හිතන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කේ විද්‍යා ගණිත උසස් පෙළ දෙමළ භාෂාවෙන් කරන්න පුළුවන් එක ඉස්කෝලයක් තියෙන්නේ එක ඉස්කෝලයක් තියෙන්නේ දේ දරුවන්ට විද්‍යාවට උසස් පෙළ කරන්න එක ඉස්කෝලයක් දිස්ත්‍රික්කම තියෙන්නේ සාධාරණයි ගම්මල පාසල් තියෙනවා ළමයි 20යි 30යි ඉන්නේ පාසල් නෙමෙයි ඒවා හරි කරන්න දෙයක් නැහැ ගමේම දුප්පත් ඒ ඉස්කෝලෙට මැරෙනවා ගෙදර එනවා මොනවා හරි කනවා ඒ ගමේම ජීවත් වෙනවා වෙන සමාජ ඇසුරක් නැහැ ගමෙන් එළියට එන්නේ නැහැ වෙනත් සමාජ සංස්කෘතිය ඇතුළු වෙන්නේ නැහැ ක්‍රීඩා තරගයක් නැහැ සාහිත්‍ය උළෙලක් නැහැ ට්‍රිප් එකක් යන්නේ නැහැ ගමේම ඉපදෙනවා ගමේ චූටි ඉස්කෝලෙට යනවා එතනින් මෙයාගේ ජීවිතය කෙලවර වෙනවා ඒ නිසා අපි වැඩිම බර දාන්න මේ අධ්‍යාපනයේ අපේ සරස් මැතුල තියෙනවා සියලුම පහසුකම් සහිත එක දරුවෙක් යන්න තියෙන උපරිම දුර කිලෝමීටර 3යි අපි ඉස්කෝලේ අදිනවා සීලු පහසුකම් සහිත කිලෝමීටර 3 ලෝකෙ එහෙමයි තියෙන්නේ ඔය ජපානය වගේ රටවල් වලට ළමයි බස් වලින් කාර් වලින් වෑන් වලින් එන්නේ නැහැ ඉස්කෝලේ එක්ක පයින් එන්න ඕනේ එක්ක පාපදීන් ඉන්න ඕනේ ළඟ ඉස්කෝලේ තියෙන බැරි වෙලාව පදිංචිය මාරුණු මේ නගරේ ඉන්න කෙනා වෙන නගරයකට යනවා මේ ගමේ ඉන්න කෙනා වෙන ගමට යනවා ඒතර තියෙන ඉස්කෝලෙට දානවා පදිංචිය මාරුණු ළඟ තියෙන ඉස්කෝලෙට දානවා අපේ අපේ මොකද කරන්නේ වැල්ලවාය පදිංචිය වෙනවා බණ්ඩාරවල ඉස්කෝලෙ දානවා දියතලාවේ පදිංචිය වෙනවා බදුල්ලේ ඉස්කෝලෙ දානවා එහේ අපි පදිංචි මාරු වෙනවා ඉස්කෝලෙ දාන්න එහේ පදිංචිය මාරු කරපුවම ඕන ඉස්කෝලයක් හම්බ වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ අවුරුදු 76ක් හැදුවද මේ රට අපි යන අධ්‍යාපනයට මුල පුරනවා අපි මේ පාඨමාලාව වෙනස් කරනවා ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකය කදනවා පාසලට ඇතුළත් වෙන හැම දරුවම ඒකෝ අධ්‍යාපන ශාස්ත්‍රීය ඉදිරියක් එහෙම නැත්නම් වෘත්තීමය ශාස්ත්‍රීය ඉදිරියත් එක තමයි පාසලෙන් එළියට වැටෙන්නේ නිකන් අපත යන දරුවෙක් හදන්නේ නැහැ ජාතික ජනබලයේ කියන්නේ අපි දිනු කරමු ඒ නිසා අපිට මේ රට හදනවා වගේම මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අපේක්ෂාව තියෙනවා. මේ වැඩේට තමයි අපි බලය ඉල්ලන්නේ. ඒ නිසා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඡන්දි. මේ හදන්න යන්නේ නිකං ආණ්ඩුවක් නෙවෙයි. ඔහි යනවනේ ආණ්ඩු ආණ්ඩු හැදෙනවා. ඒ අවුරුදු පහ කොහොම හරි ෂේප් එක යන්න වැඩක් හදාගන්න. ඔච්චරයි. ඔය කාටවත් ඕනකම තිබුණ රට හදන්න. එකම අපේක්ෂාව මොකද්ද? ඒ අවුරුදු පහ ගෙවා ගන්නේ කොහොමද? ඔච්චරයි අනාගතය ඉලක්කය සැලසුම මෙහෙයුම කිසිවක් නැහැ ඔහේ පාවි පාවි රට යනවා හැබැයි ජාතික ජන බලවේගයේ පියවරෙන් පියවර සැලසුම් සාගතව මේ රටේ හැම ශාස්ත්‍රයක්ම ගොඩනැගීම සඳහා ඉලක්ක සාගත වැඩපිළිවෙලකින් අපිට පැවරෙන මේක අපි එක හදලා තියෙනවා ඒක මෙහෙවන්නම් ඔබ දායකත්ව දෙන්න ඒ නිසා ලංකාවේ පළමු වතාවට හැදෙනවා රට හදන ආණ්ඩුවක් අන්නේ ආණ්ඩුව හැදීම වගකීම තමයි තව අද දෙක ප්‍රතිඵල 22 දින 20යි හුදේ හරි අත්තරිනවද මහන්සිද අමාරුද පසුබහිනවද එහෙනම් මොකද කරන්නේ මේ හඬ අපි අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ තව තුමන්ත්‍රණ කරයි ඒගොල්ලෝ කවදාවත් හිතුනේ මේ වැඩි කවදාවත් හිතුනේ හරි සජිත් ප්‍රේමදාස අන්ධ මන්ද වෙලා ඉන්න මිනිහා හිතුවා ඔය ඒවා කී කී ඉන්න පුළුවන් වෙයි කියලා
ඇයි වැටෙනකොට මෙයාගොල්ලෝට වැටෙයි කියලා හිතුවා. දැන් අන්තමන්ද වෙලා මම බලාගෙන වේදිකාවල නැගපු වෙලාවෙ ඉඳන් බලිනවා. සමහර වෙලාවට නිවේදකයක් බලිනවා. බනින්න එන්න ජාතික ජනපලවියකට හොඳට හොඳ වචන දෙකක් කියන්න ආරයට එන්න ඔන්න ඔය වගේ මල විකාරයක්. හරිද? දැන් ඕවා ඒ මාතුරුන්ට කියන්නේ වදින කාලේ ඉවරයි. පව් ඔයගොල්ලගේ මහන්සිය. හරිද? එනිසා ඒගොල්ලෝ කේන්තියෙන් ඉන්නේ, වෛරෙන් ඉන්නේ, අන්ධමන්ද වෙලා ඉන්නේ, මොන දේවල් කරන්න කරයිද? හැබැයි කිසි දෙයක් කරන්න බෑ. ජනතාව ඉන්නේ ජාතික ජනබලවේගයත් එක්ක. මේක අපි ජයග්‍රහණයෙන් කළවර කරමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙමු, වැඩ කරමු, පෙරටෙමු කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති. හැම දිනකටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ස්තුතේ අඳු සහෝදරයන්නි, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මෙතෙක් වෙලා මේ ජයග්‍රහයේ බදුල රැලිය සඳහා සහභාගී වුණු සහෝදර සහෝදරයන්ට අපගේ සහෝදරාත්මක ස්තුතිය පුද කරන ගමම්. අද මෙම ස්ථානය ලබා දීමෙන් කටයුතු කළ ඒ සියලු දෙනාටත්, ඒ වගේම ආරක්ෂකංශයේ ත්‍රිවිධ හමුදා පොලිසියේ ඒ මහත්මීන්ටත්, ඒ වගේම මේ සඳහා සහ සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටමත් අපගේ සහෝදරාත්මක ස්තුතිය පුද කරන ගමම්. ජාතික ජනබල වේගයට ජය වේවා! ජාතික ජනබල වේගයට ජය වේවා! මාලිමාවට ජය වේවා! බදුල් දේශක ජනතාවට ජය වේවා! අපේ රටට ජය වේවා! අපේ මාතෘභූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ජන රැලිය වැඩ කටයුතු අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.